උලි කියන්නවනනා ආරුවයි අපි රනිල්ල සුද්ධ කරනවා නෙමේ. රනිල් කියන්නේ රට මේදත්තට ගෙන එන්න හේතුපාදගුණු ප්‍රධාන මාතෘකා ප්‍රධාන චරිතයක්. හැබැයි අද එක කියන්නේ මෙයි මාසේ දාසවෙෙන්දා රනිල් වික්‍රමසිංහ විසින් අගමැතිවරයා විදිහට කරන ලද ජාති අමතා කරන ලද කතාව ටිකක් බැරෑරුම් සහගත සහ වගකීමෙන් කළ කතාාවක් විදිර ආරුවේ අපට හිතෙනවා. අ නඒකහින්දයි අපි කිවේ රනිල්, දිවේ මෙදෙක් කරනලාලද විශිෂ්ටම කතාවද මෙ කියලා. මොකද වෙනදා හැමදදාම ගොන්කතතාගේ බ්‍රේස්ලට් පෙදපු සචුයිංගම පන්න කොල්ලන්නගේපු ඩෙලිම් මඳින්ඳගේපු රනලි කක්‍රම්සිංහ අද ඇත්ත යතාාර්ථය ඇති විදියට ඇති හැදියට අපිට පෙන්නල දුන්නේ. අපිටත් කර කියයාගන්න දෙයක් නැති වෙලාවක මේ අපි වැඩලා ඉන්න වෙලාවග. මහලකු ජනාතිපතිවරයෙක්කින්නව ලක්ෂ ඇට්නමයක් චන්දීල පුතෝරපත් කරගත්තු. මිනිහා ජාති අමතන වෙලාවට කියන්නේ ගොන්කතා පට්ට ගොම් කතා. මිනිහහින්ද වෙච්ච දවල් ෙමේලු හැ නිල් අද ඇත්ත ඇතිසටෙන් කියලා මෙන්නමහෙමයි කිව්වේ. රනිල්ට, එපෝට් එක පෞද්ගලි කරණය කරන්න වෙනවා කිව්වා ඒකැන් එක විකුුණණ්ඩ වෙනවාලු. හැමදාම් වගේ රනිල් කරේ තියන දෙව ලිකුණුපේක. ඊට පස්සේ රනිල්ට රූපියල් අච්චුගහන්ට වෙනවාකිව්වා. තින් හැමදාම් වගේ රනිල් මේ පාරා තෘපියල් අච්චුගහන්ටහයදන්නේ. ඉතින් කබ්රාල් හිටපු කාල වගේ මේකත් රනිල්, පයාලාාචුගහල්ලා මනිස්සුන් පඩිගෙවගේ කියන්නේ රනිල්ට දැනට රජේසේවකන්ට පඩි ගෙවාගන්න සල්ලි නැලු ඉතින් රනිල්කේ් කතාවල් ඇත්ත මීනි කියන විදියට රටේ ජනතාවට ඉදිරි මාස දෙකතුන ඉතාමත් දुෂ්කර ලෙස ගෙවන්ට වෙන මාස දෙකතුනක් වෙනවා දැන්ට ලංකාවට ඩීසල් නවක්නං එනවලු ඒකට සල්ලි ගෙවවලු තියෙන්නේ ඒ වගේම පෙටල් නල් ලංකාට ඉදිරියට නැහල්ලු රනිල්ගේ කතාවෙන් අපිට තේරෙන්න්න ඉදිරියට නිසකවශයෙන්ම නැවත වරක් පෙට්‍රල් ඩීසල් මිල වැඩිබේවි. නැවත වරක් විදුල්බීල් වැඩිවේවි. අටේ ජනතාවට විඳින් තියෙන අති දෘෂ්කර කාලයක් ඉදිරියේදී ඇතිවේවි. ඉතින් මෙම තත්වයට වගකී උත්තුෝ කවුරුද. රාජපක්ෂවරු. ඔවුන් විතරක් නෙමයි මේ කතාකරමු රනිලුත් මෙම තත්ත්වයට වගකී වයුතුමයි. මොකද. රට අවුරුදු හැත්ත ගන්නක් පාලනය කර පාලනය කරන්ට එදනු පුදගලෙක් තමයි රනිල් විික්‍රම සිංහ ගෝටාබේ රාජභක්ෂ මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපාක්ෂ වගේ එකී නොකී සියලු දෙනාම මේ රටේ මේ තත්තෙර ලැ වග කියිය යුතුම්මයි. ඉතින් බලාගරෙමු. ඉදිරියට තවත් දීසල් පෙට්‍රල්මිල වැඩිවේවි. හැබැයි වැඩිවුණොත් අපිට ගන්නට නැතිවේවි අපි තවතවත් පෝලිංවලඉදීවි. ගෑස් නම් මහැ බූම්තිෙරුත් තියෙන එකක් මනැහැ. ඒ වගේ මයි ඉදිරියටත් අවතවත් කරන්න කැපේවි. කරන් කැපනත් දෙන කරන්ටකටත් වැඩිපුර ගාස්තුවක් අය කරාවි අති දුෂ්කරකාලයක් අපිටෙන්නේ. මොනා කරන්ටත් කියෙල හිතා ගට පැහැ. මේ වෙලාවර්තමා හිතෙන්නේ රනිල් මහින්ද ගෝටාපය ඇතුළු සියලුම් දේශපාලොක්නුවන්ට සහවුන්ගේ, ියග ඥාතීන්ට සහ ඉපදෙන් ඉන්න හැමගෙනට වගේ දැනඉපදිලාන්න දැන්ටත් දීවතුලලා එන්න හැමෝටම සාප කරන්නට. බලං ඉන්න තමයිදැ ජනතාවවිදයට අපිට වෙලා තියෙන්නේ. තවතවත් රටවලින් සල්ලි ගනයවි නයට තින්නේ නාය ගෙවන්ඩ වෙන්න කවුද රනිල් වික්‍රමසිංහ කේපුවිදියට රට අත්‍යවශ්‍යම කරන බෙහෙත් ගන්නවත් රටේ දැනට ඩොලර් නැහැ ඇයි තවමත් මෝන් ඒවා රටේ නිෂ්පාධනය කරන්නට සැරසෙන් ඇත්තේ ලංකාව කියන මේ දූපතය අපි දන්න විදිහට කරන්ට බැරී බොරතල් නිෂ්පාදරය පමණයි. අනි ස්ථෑමදේම ලංකාවතල් නිෂ්පාදනය කරන්නට පුළුවන්කමතියේ දෙමු. ඇයි තවතවත් මෙම ආගදරය වැත්ලතින් රටේ තවතවත් ඒ දේවල් පිටින්ම ගන්නන්ටහදන්න. ඉතින් හිතන්නට කාලයයි මේ දැන්වත් පෙළගැහෙමු. අර්ගලයට ජය.